ආයිබවන් සෙනසුරු ග්‍රහය අවුරුදු දෙක හමාරක් තුනක් අතර කාල සීමාවත් එක රාශියක ගමන් කරත් ඒ රාශියම වක්‍ර වෙනවා අනිත් රාශිය දක්වා වක්‍ර ගමනයේ දෙනවා මෙවර සෙනසුරු මකර රාශියට පැමිණ තියෙන මොහොතේ තමන්ගේ රාශියට වක්‍ර ගමනේ තමයි මේ තාක්කල් පසු වෙන්නේ මේ මාසේ 30 සැප්තැම්බර් 30 දක්වාම මේ වක්‍ර ගමනේ තමයි සෙනසුරු ගමන් කරන්නේ. ඉතින් වක්‍ර ගමනේ යනකොට ග්‍රහය සුභඵල දෙන්නේ ඒ සුභඵල දෙන රාශිවලට උන් ලග්නවලට උනත්. ඒක නිසා සෙනසුරු ගැන අපි යමක් කියන්න ඕන ඉස්සර වෙලා. සෙනසුරු කියන්නේ සෙනසුරු නියෝජනය කරන්නේ කම්කරු පන්තිය. සෙනසුරු ඇවිල්ලා කම්කරු පන්තියට තමයි අතහිත දෙන්නේ. සෙනසුරු මකර රාශිය, කුම්භ රාශිය, තුලා රාශිය ගමන් කරනකොට කම්කරුවන්ගේ උද්ඝෝෂණ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ රජයේ දැන් 3/2 බලයට ඡන්ද පහදකෝ ඒ දඩුනේ. නමුත් යම් යම් උද්ඝෝෂණ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් මේ සෙනසුරු නිවෘත ගමන ආරම්භ කරනවත් එක්ක. ඒ කියන්නේ රජය තමන්ට ලැබිච්ච බලයත් එක්ක අහිතකර මේ මිනිස්සුන්ට හානිදායක යමක් කරන්න ගියොත් මෙතන කම්කරු පන්තියට සෙනසුරුගේ වක්‍රාකාර උදව් ලැබෙනවා. ඒව සාර්ථක කරගන්න මේ රජයේ අනපනත් අකුලා ගන්න පුළුවන් විදියට කටයුතු කරනවා. මොකද අපේ විප්ලව ඇති කාල සීමාවල තුල කිව්වන් විප්ලවය, රුසියම් විප්ලවය, චීන විප්ලවය මේව ඇති වෙලා කාල තුල සෙනසුරු ගමන් කරලා තියෙන මකර කුම්භ තුලා රාශිවල සෙනසුරුට බලවත් රාශිවල එතනදී සෙනසුරුගේ සහයෝගය දෙනවා. කම්කරුවන්ගේ දහඩිය තුලින් මේ රටේ වේගවත් සංවර්ධනයක් හරියට පාලකයන්ට කරන්න පුළුවන් හරියට සැලසුම් ආරම්භ කරොත්. නමුත් අපි දකින්නේ මේ 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 ගෝඨාභය මහත්තයා ගැන හිතලා මිනිස්සු ඡන්දේ දුන්නට දැන් මේ පක්ෂේ මේ තරඟ බිමට ආපු අය මන්ත්‍රීවරු ගොල්ලෝ ඔක්කොම ඉන්නේ ඒ පරණ අයමනේ පරණ සෙට් එකම ඉන්නේ. ඉතින් මේ සෙට් එක අපි උදාහරණයක් ගත්තොත් යම්කිසි ප්‍රාදේශීය සභාව නගර සභාවක් පාරවල් හැදෙන්නේ නැහැ නේ ගෝඨාභයව කියලා. ඒවා එහෙමමයි. යන්න බැරි අත දුෂ්කර පාරවල් තියෙනවා. සමල් රාජ්‍ය සභාවල සභාපතිවරු නගරාධිපතිවරු ඉන්නවද මලාද කියන තත්ත්වයක් නැහැ. කිසිම වැඩක් කරන්නේ නැහැ. ඉතින් මෙහෙම ආණ්ඩුව මාරු වුණා කියලා දුර්වල නිලධාරි මඬුල්ලක් දාගෙන මන්ත්‍රීවරු සභාපතිවරු දාගෙන මෙහෙම සංවර්ධනයක් ඇති කරන්න බෑ. නැත්නම් සංවර්ධනයට හොඳ කාල සීමාව මේ සැප්තැම්බර් 30 ගුරු මේ සෙනසුරුගේ නිවෘත ගමනින් ආරම්භ වෙනවා. මේ ගමන තුර ලග්නවලට ඇතිවෙන සුභ අසුභ තත්ත්වයන් තමයි ගෙනහැර පා මෙතෙක් කල් තමන්ට බලාපොරොත්තු සුන් වෙච්ච අයට සෙනසුරු මාරු වුණා අපිට සුභ බල හම්බ වෙනවා කිව්වා කෝතාම නැ කිව්ව සෙනසුරු එහෙම දෙන්නේ නැ රාශියට ආපු ගමන් එහෙම දෙන කුජ පළවෙනි දින 10 තුල චන්ද්‍රය දින දෙකමාරෙන් දෙකමාර රාශිය රාශියකට එහෙම දුන්නට එහෙම දෙන්නේ නැ සෙනසුරු අවුරුදු තුනක් එක රාශියක ගමන් කරන ග්‍රහයෙක් කොහොමද එහෙම දෙන්නේ යාගේ ගමනක් තිමින් වැඩක් තිමින් ඔන්න නිවෘත ගමන දිසෙනසුරු වැඩ ආරම්භ කරන්න සූදානම්. සෙනසුරු දැන් කඩුව අතට අරගෙන ඉන්නේ වැඩ ආරම්භ කරන්න. එහෙනම් තමුන්නාන්සේලට ඔන්න සුභඵල අත්න තත්ත්වයන් ගැන මම ගෙනහැරලා දක්වනවා. රාශි තුනකට තමයි විශේෂයෙන් වැඩිපුරම මේ සුභඵල තත්ත්වයන් ඇති වෙන්නේ. අනිත් අය කනගාටු වෙන්න නරක උප්පත්තියේදී චන්ද්‍රය හිටපු රාශියෙන් 3/11 ආවනන් සෙනසුරු මේ ගමනේදී අන්න ඒ අයට සුභඵලත් වෙනවා කියලා පෙන්වා දෙනවා. උප්පත්තියේ සෙනසුරු මකර කුම්භ තුලාවේ හිටපු අයට මේ තද බල විදියට අපල ඇති කරන්නේ නැහැ. සෙනසුරු මහා දසාවක් ගත කරද්දී මේ රාෂ්ඨ කපල කාලයක් ගත කරන අයට පමණයි මේකේ පොඩ්ඩක් හරි අසුභ තත්ත්වයන් ඇති වෙන්නේ. විශේෂයෙන් අපි කවුරුත් දන්නවා කුම්භ ලග්නේ, මකර ලග්නේ, ධනු ලග්නේ, මිථුන ලග්න හතරට ඒ රාෂ්ට්‍ර කපල කාලයක් තියෙනවා. අනිත් ඒ රාෂ්ට්‍රක තුන ගැන මට කියන්න බෑ. උප්පත්ති කේන්දරේ චන්ද්‍රය ඉන්න රාශියෙන් චන්ද්‍රයෙන් 6-7 රාශිවල යනකොට ජම්මේ රාෂ්ට්‍රක ඇති වෙනවා. ඒව ගැන කියන්න බෑ. ඉතුරු ලග්න හතර ගැන තාත්‍ය පැහැදිලි කරමින් සෙනසුරුගේ සැප්තැම්බර් 30 වෙනිදා ඇති වෙන නිවෘත ගමනේ ගෝචර ඵල ගැන සඳහන් කරනවා ප්‍රේක්ෂකයන්ගේ දැන ගැනීම පිණිස. විශේෂයෙන් සෙනසුරු මෙවර මේෂ ලග්න හිමියන්ගේ දසවැන්නට තමයි සම්ප්‍රාප්ත වුනේ. දසවැන්නේ සෙනසුරු ගමන් කරනකොට සිත්තැවුල් දුක් කරදර ඇති වෙනවා, ධනහානි වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ශරීරාබාධ ඇති වෙන්න පුළුවන්.
ධන හිස්ස ලාභාද ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වා දෙනවා. කීති ප්‍රශංසා නැති වෙන කාල වකවානුවක් පව් වැඩ කීපයක් තමා තින් සිද්ධ වෙන්න පුළුවන්. කියන්නේ අනවශ්‍ය විදියට සේවකයෙක් මාරු කරන්න පුළුවන්, ඉන්ට්‍රඩික් කරන්න පුළුවන්. විශේෂයෙන් පොලිසිය වගේ පාලනය කරන ඉහළ නිලධාරීන්ගෙන් එවැනි වැරදීම් වෙන්න පුළුවන් වගේ කාල වකවානුවක් බන්ධනාගාරය තුර අපි දන්නවා සැකකරුවන් පැනලා යනවා. ඒ වුණාම තමන්ගේ වැඩ තහනමකට ලක් වෙන්න පුළුවන්. එවිනෙන්ට මේ බලපානවා මේ සෙනසුරු දසවෙන්නට ආපු ගමන. සෙනසුරු දසවෙන් මේ රාශි 12ටම නරක වෙන්න විදියක් නැහැ. සෙනසුරු ආවේ තමන්ගේ සක්ෂේස භවනට නිසා වෙනත් සතුරු භවනට එනවා වගේ ලොකු අසාධාරණකම් අසහනකාරී අපහසුතාවයන් වෙන්නේ නැහැ. මේ මෙන්න මකර ලග්න හිමියන්ට මේ වෙලාවේ ධන හානි මේෂ ලග්න හිමියන්ට ධන හානි වගේ දේවල් ඇති වෙන්න තියෙන නිසා මේවර අමඬ කරන්න තියෙන්නේ ගෙවල් දොරවල් හදන්න ඒවා පටන් ගන්න ව්‍යාපාර ආරම්භ කරන වගේ දේවල් වලින් අසාර්ථක වෙන්න පුළුවන් නිසා ඒ தත්ත්වය මම පැහැදිලි කර දෙනවා. ඊළඟට සෙනසුරු ග්‍රහයා නම වෙන්නට ආවේ කුෂම ලග්න හිමියන්ගේ. කුෂම ලග්න හිමියන්ගේ සෙනසුරු නම වෙන්නට ආපු ගමනදී ස්ථාන මාරු පෙන්නුම් කරනවා. තමන්ගේ රැකියාවේ ස්ථාන මාරු පෙන්නුම් කරනවා. වාසස්ථාන වල පෙන්නුම් කරනවා. ධනලාභ ලැබෙනවා සෙනසුරු මේ නම වෙන්නේ ගමන් කරනකොට. අනේකම විශේෂයෙන් කියන්න ඕන 3 6 11 විතර නේ සෙනසුරු නමේ යන අයට හදිසි ධනලාභ ලැබෙනවා කියලා ආචාර්යවරු පෙන්වා දීලා තියෙනවා. සරීප සනීපේ තරමක් අඩු වෙන්න පුළුවන්. තරමක් දුරට පපුවේ වේදනා හાર્ට් ඇටැක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙනම් තමන් වෛද්‍ය පරීක්ෂණයකට භාජන වෙලා බ්ලඩ් චෙක් කරලා තමන්ගේ කොලෙස්ටරෝල් තත්ත්වය සීනිවල තත්ත්වය බලන්න බලාගෙන වැඩ කටයුතු කරනවා නම් හොඳයි. මේ කාලය තුල කෙනෙකුට අපල වෙනවා කිව්වනම් මෙන්න ඒකනේ වැඩියම හાર્ට් ඇටැක් හැදලා නේ මැරෙන්නේ. ඒ කාලේ යකා ගැහුවා කියලානේ අපි කියන්නේ. තමන්ගේ කොලෙස්ටරෝල් කොච්චර උග්‍ර වෙලාද කියලා තමුන් දන්නේ නැහනේ. කොලෙස්ටරෝල් උග්‍ර වුණාම තමයි ලී කැටියක් ගැහිලා මොළයට ගිහිල්ලා අංශභාගය කියන රෝගය හැදෙන්නේ. අවුරුදු 50ට වැඩි කෙනෙකු කෙනෙක් ඇස්පිරින් එකක් ගන්නව නම් බොහොම හොඳයි ලේ තුනී වෙන්නේ එක දෙන්නේ. ඒ ගැන සඳහන් කරනවා අපි වෛද්‍යවරුන් ඇසුරු කරන නිසා අපි සමග ඒ උපදෙස් අපි ගන්න නිසා ඒවත් ප්‍රේක්ෂකයාගේ දැන ගැනීම පිණිස අපි මේ කියන්නේ. ඉතින් මේක සෙරුසුරු නම වෙන්නට ආපු ගමනේ ඔබට වෙනත් කරදර තිබ්බට හදිසි ධනලාභ පෙන්නුම් කරනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට. මිතුන ලග්නෙ ගත්තම සෙනසුරු අටවෙන්නට ආවේ අෂ්ටමී රාශියේ ආරම්භ වෙලා තියෙන මිතුන ලග්න හිමියන්ගේ. ඒක නිසා තමන්ට හරදර බාධක රැසක් මේ වෙලාවේ ඇති කරනවා. ඒක නිසා ශල්ල කර්ම වගේ දේවල් වලට මූණ පාන්න වෙන්න පුළුවන්, අසනීප සෑදෙන්න පුළුවන්, කනගාටුව ඇති වෙන දේවල් වෙන්න පුළුවන්, පියාගට පියාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්, නැත්නම් වැඩිහිටියෝගේ මරණය ඇති වෙන කාලවකවානුවක් ඇටියට පෙන්නා දෙන වැඩුමාල් සහෝදරයාට අපල ඇති කරනවා. තමන්ට අපල තියෙනවා නම් ඔන්න ඕක තමයි තමන්ගේ සහෝදරයා තාත්ත පිටින් යන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් ඒකනේ වුණේ. තමන්ගේ රවි 11 කෝටියක් දෝෂ භංග වෙන යෝග තිබ්බ නිසා වැලි රාජු මල්ලි පිටින් ඔහුගේ මාරකය ආරම්භච්ච ආකාරය ගැන මම තමුන්වහන්සේට සඳහන් කරලා තියෙනවා. ඉතින් සෙනසුරු අටවැන්නේ කිසිම හොඳක් කියන්න අමාරු තත්ත්වයක් තමයි පෙන්වා දෙන්න පුළුවන් කම තියෙන. ඒක නිසා මේ වෙලාවේ විශේෂයෙන් හොඳට මතක තියාගන්න මිතුර ලග්න හිමියෝ තමන්ට සෙනසුරු මහදතාවක් අතුරු දසාවක් ලැබලා නැත්නම් මේ තත්ත්වයන් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ කියලා පෙන්වා දෙනවා. අටේ සල්ල කර්ම දෙන නිසා විශේෂයෙන් සෞඛ්‍ය තත්ත්වය බලා ගන්න. මකර ලග්නේ, මකර ලග්නේ සෙනසුරු ආවේ කටක ලග්නේ සෝරි කටක ලග්නේ සෙනසුරු ආවේ හත්වැන්නට. සෙනසුරු හත්වැන්නේ ගමන් කරන එකත් එක්තාකර ආකාරයකට තමන්ට මේ කියන්නේ විවාහ වෙන්න ඉන්න කෙනෙකුට නම් ඒ කියන්නේ තමන්ගේ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට අපල ඇති කරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. නමුත් මේ සෙනසුරු හතේ ආපු ගමනේදී අනියම් සම්බන්ධකම් ඇති කරගන්න අවස්ථාව උදා කරනවා. පුරුෂයන්ට ස්ත්‍රීන් සමග, ස්ත්‍රීන්ට පුරුෂයන් සමග මෙවැනි රහස් සම්බන්ධකම් ඇති කරනවා කියලා තමයි පෙන්වා දෙන්නේ. අමුතු කම් සැප ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ශරීර ශක්තිය අඩු වෙනවා කියලා පෙන්වුම් කරනවා. තම භාර්යා ස්වාමි පුරුෂයා අසනීමෙන් සිටිනයි මාසනීම තද බල ලෙස උස්සන්න වෙනවා කියලා පෙන්වා දෙනවා. වියදම් අධික වෙන කාලවකවානුවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්.
ඊට පස්සේ 6 වැන්නේ සිංහල අක්නීමියන්ගේ 6 වැන්නට සෙනසුරුගේ පැමිණීම බොහොම හොඳයි. සෙනසුරු 6 වැන්නේ සතුරුන්ගෙන් ජයග්‍රහණ අත්පත් කර දෙන සතුරුන් පරාජය කරලා ලෙඩ රෝග තිබුණා ඒවා සුවපත් කරනවා ශරීරයේ බර වැඩි වෙනවා ස්ත්‍රීන්ට පුරුෂයන් සමග පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ආලෙන් වෙලී ඉන්න අවස්ථා උදා වෙනවා මංගලයේ උදා වෙනවා එහෙනම් බලන්න මේවර සිංහල අක්නීමියන්ටත් මංගලයේ උදා වෙනවා මෙතෙක් තමන්ට විවාහෙන්න බැරුව හිටියනම් මෙන්න මේ වෙලාවේ පුවත්පත් දැන්වීම මාර්ගයෙන් හෝ කපු මහතු මාර්ගයෙන් තමන්ගේ මංගල කටයුත්ත කරගන්න අවස්ථාවක් උදා වෙනවා කියලා පෙන්වා දෙනවා මෙවර සෙනසුරුගේ සැප්තැම්බර් 30 නිවෘතගමණයෙන් ඊට පස්සේ අපි බලමු දිනුවඩ කටයුතු ඇති වෙනවා ආදායම වැඩි වෙනවා වෙළඳ ව්‍යාපාරයෙන් ලාභ ලැබෙනවා කියලා පෙන්වා දෙනවා හදිසි ධනලාභ පෙන්눔 කරනවා එහෙනම් ලොතරැයියක් අනිවාර්යයෙන්ම මිලට ගන්න බලන්න ඕන මේ සිංහලක්න හිමියෝ සෙනසුරු පස්වෙන්නට ආවි කන්‍යාලක්න හිමියන්ගේ කන්‍යාවේ සෙනසුරු පස්වෙන්නට ඇති කරන ගෝචර ඵල තත්ත්වයන් ගැන අපි බලමු කොහොමද කියලා සෙනසුරු පස්වෙන්නේ ගමන් කරන කාල සීමාවලදී බලාපොරොත්තු අදහස් අනුන් සමග පොරොන්දු ගිවිසුම් වෙනස් වෙන්න පුළුවන් පහසුවෙන් බේරුමක් කරගන්න තිබිච්ච දේවල් බොහෝ දුර යන්න පුළුවන් නඩු හබ දක්වා දීර්ඝ යන්න පුළුවන් කම තියෙනවා සුළු දේවල් ලොකුවට පත් වීමෙන් අමාරුවට වැටෙන්න පුළුවන් මේවා වැඩිපුර සිඳුවන්නේ ඉක්මන් කම නිසා කියලා පෙන්වා දෙන්න පුළුවන් සුළු වරද නිසා ලොකු දඩුවක් ලැබෙන කාලය තමාගේ තම පවුලේ දරුෂ්ඨාංග අසනීප කරදර ඇත්තම් මිට ඇති වෙන්න පුළුවන් මේ කාලය තරමක් දුර අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් සෙනසුරු සිංහ රාශිය සිංහ ලග්න හිමියන්ගේ පස්වැන්නට සෙනසුරු ආපු ගමනේ කන්‍යා ලග්න හිමියන්ගේ සෙනසුරු පස්වැන්නට ආපු ගමන ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ සෙනසුරු පස්වැන්නේ ගමන් කරනකොට ඇතිවන තත්ත්වයන් කොහොමද කියලා බලමු විශේෂයෙන් සෙනසුරු පස්වැන්නේ ආපු කන්‍යා ලග්න හිමියන්ගේ තත්ත්වය ගැන ඉතර අපිට හොඳ දේවල් කියන්න බෑ චල්ල කර්ම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා බලාපොරොත්තු අදහස් මල්පල ගන්වන්නේ නැති කාල පරිච්ඡේදයක් පාසුවෙන් බේරුමක් කරගන්න නැති විච්ච වැඩ නැතුව අවුල් බියුල් තත්ත්වයට පත් වෙනවා දරු ශිෂ්‍යයන්ට අසනීපාදී දේවල් ඇති වෙනවා කරදර සහිත එවිදිලා අධිකය වැඩි අසනීප වගේ දේවල් ඇති වෙනවා දරුවන්ට අවසනවන්ත කාලයක් වෙන්න පුළුවන් සිතට කනගාටුදායක කාලයක් වෙන්න පුළුවන් කියලා පෙන්වා දෙනවා නඩු හබෝල්ට පැටලෙනවා කියලා පෙන්වා දෙනවා කන්‍යා ලග්න හිමියන්ගේ පස්වැන්නට ආපු ගමනේ ඒතර තුලා ලග්න හිමියන්ගේ සෙනසුරු ආවේ හතරවැන්නට සෙනසුරු හතරවැන්නේ ගමනේදී විශේෂයෙන් මේ මවට එතරම් හොඳ නැහැ කියලා මම පෙන්වලා දෙනවා සෙනසුරු හතරවැන්නේ ආපු ගමනේදී ශරීර සනීපය අඩු වෙනවා වාත රෝග වැනි අසනීප වැළඳෙන්න පුළුවන් ඉගෙනීම් කටයුතු පහළ බසින්න පුළුවන් විභාග වල සුබ කාලයක් නෙවෙයි දේපල පිළිබඳ කටයුතු ඇති වෙනවා ඒ කියන්නේ ඉඩම් වගේ දේවල් බෙදා ගන්න සහෝදර නඩු මාර්ග වලට බහින්න පුළුවන් කාලයක් ඇති ඒක පෙන්වා දෙන්න පුළුවන් ඊළඟට අප්‍රසිද්ධ වාසය කරන්න ඕන නම් හොඳයි කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ඒ සෙනසුරු හතරවැන්නට ආපු ගමන උච්චික ලග්න සෙනසුරු තුන්වැන්නට තමයි ආවේ සෙනසුරු තුන්වැන්නට ආපු ගමන උච්චික ලග්න හිමියන්ට ඉතා සුපිරි තත්ත්වයක් ඇටියට තමයි මම පෙන්වා දෙන්නේ සෙනසුරු තුන්වැන්නේ පුදුමාකාර ලෙස සුභඵල අත්පත් කරලා දෙන උච්චික ලග්න හිමියන මෙතෙක් පසුතැවුණා නම් යම්කිසි උච්චික ලග්න හිමියෙක් තමන්ට මෙසේ සුභඵල දුන්නේ කියලා සෙනසුරුගේ වක්‍ර ගමන නිසා සැප්තැම්බර් 30 නිවෘත ගමනේ මෙන්න උච්චික ලග්න හිමියන්ට හදිසි ධනලාභ ඇති වෙනවා සෙනසුරු තුන්වැන්නට ආපු ගමන යහපත් වැඩ කරුවන් ලැබෙනවා සිත ප්‍රීතිමත් කාලයක් දියුණුව ඇති වෙනවා ශරීර සනීපය ඇති වෙනවා කරගෙන කටයුතු මෙම අමුතුන් ආරම්භ කරන කටයුතු සාර්ථක වෙනවා තත්ත්ව උසස් වෙනවා සතුරුන්ගෙන් ජය ලැබෙනවා තම බලය වැඩි වෙනවා දීපල ලාභ ලැබෙනවා අයිතිවාසිකම් ලැබෙනවා උසස් අය ආශ්‍රය ඇති වෙනවා උසස් අයගෙන් උපකාර ලැබෙනවා අසනීප වලින් සුවය ලැබෙනවා නොයෙක් ද්‍රව්‍ය ලාභ ලැබෙනවා උත්සවලට සමාගම් වලට ආරාධනා ලැබෙනවා වාසනාවන්ත කාලයක් ලොතරැයි වාසනා හිමියනෝ අදිසි ධන ලාභ මැණික් සම්පත වගේ දේවල් වලින් තමන්ගේ තත්ත්වය ඉහළ යන්න පුළුවන් රැකියාවේ තමන්ගේ ව්‍යාපාරවල දියුණුව අධික ලෙස ඉහළ යනවා ආදායම වැඩි වෙනවා අලුත් හිත මිත්‍රයන් ලැබෙනවා කියලා පෙන්වා දෙන භූමි වාසනා හිමි වෙනවා ලාභ ප්‍රයෝජන ඇති වෙන කාල සීමා ඉඩම් ගෙවල් දොරවල් මිලට ගන්න ලැබෙනවා යාන වාහන මිලට ගන්න ලැබෙන
කාලවකවාන උච්චකලක්න හිමියන්ට හැම ගහමාරුවක්ම හොඳයි ගුරු ධනස්ථානයට ඇවිල්ලා එතනින් සුභඵල දෙනවා. උච්චකලක්න හිමියන්ට සෙනසුරු තුන්වැන්නට ඇවිල්ලා එතනින් සුභඵල දෙනවා. බුද මේ දවස්වල අයස්ථානයට ඇවිල්ලා සුභඵල දෙනවා. මේ උච්චකලක්න හිමියන්ගේ කාල සීමාවකට තමයි මම දකින්නේ. ඊට පස්සේ අපි බලමු දෙවැන්නට ආවේ ධනුලක්න හිමියන්ගේ මේ සෙනසුරා. මකර රාශිය වෙන්නේ ධනුලක්න දෙවැන්න. දෙවැන්නට කොහොමද මේ සෙනසුරුගේ වැඩ කිඩ කියලා අපි බලමු. දෙවැන්නේදී සෙනසුරු තරමක් දුරට තමන්ගේ ධනය හානි කරන්න බලනවා. හදිසි අනතුරු විපත් ඇති කරන්න බලනවා. සැප පහසු නැති කරනවා. ලස්සන තිබ්බ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් ඒ ලස්සන මැකී යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඇයි හිත පිරිසිදු වෙනකොට සතුට ඇති වෙනකොටනේ ශරීරය උනත් ලස්සන වෙන්නේ. ශරීරය දුර්වල වෙන්න පුළුවන් මේ නිසා. අනුන්ගෙන් යැපෙන්නට සිදු වෙන්න පුළුවන් මේ කාලය තුල. අනුන්ගේ ධනය ලැබෙන්න පුළුවන්. අනුන්ගෙන් තමයි ධනය ලැබෙන්නේ මේ කාලය තුල. වැඩි කලක් තමන්ට මේ වෙලාවේ මේ තත්ත්වයන් වලට මූණ දෙන්න වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මිල මුදල් අතින් තද අවීරකම් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වා දෙනවා. ලැබෙන්නට තියෙන මුදල පවා නොලැබෙන්න පුළුවන්. අතට ආපු දේ කටට දාගන්න බැරි වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන තමයි මේ කතා කරන්න. අසනීප වලට හේතුයි දත් මුල් දිය වෙන කාලය, දත් සෙල වෙන්නට පටන් ගන්න කාලය, තැන් තැන් ඇවිදීමට යාමට සිදු වෙන කාලය, නිකුරුනේ ඇවිද්දවන කාලයක් ඇටියට පෙන්වා දෙනවා. සෙනසුරු දෙවැන්නට ආපු මේ ගමන මකර ලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නෙට ආවේ පොතපතේ නැති දෙයක් තමයි මම මේ කියන්න යන්නේ. සෙනසුරු ලග්නෙට ආපු අයගේ මකර ලග්න හිමියන්ගේ සෙනසුරු එකේ ගමන් කරනකොට බොහෝ සුභඵලත් වෙනවා. ඒ කියන්නේ හදිසි ධනලාභ දෙනවා. පොතපතේ මේව නැහැ. හරි, විශේෂයෙන් සෙනසුරු එකේ යනකොට ඒ රාෂ්ටක බව ඇත්ත. නමුත් අපේ අත්දැකීමේ මගේ අවුරුදු 34ක ජීවිතයේ සෙනසුරු ලග්න යනකොට ලොතරැයි වාසනා වගේ දේවල් උරගා බලන්න ඔබට සෙනසුරු ඒවා දෙනවා. ඒවා මගේ අත්දැකීමෙන් මම කියන්නේ. පහුගිය කාල සීමාවල තුළ සෙනසුරු ඒ තරම්ම ඉතාම හොඳ තත්ත්වයන් ඇති කරනවා ලග්නේ ගමන් කරන කාලයේදී. විශේෂයෙන් මේ කාලය තුළ ඔබට හදිසි ධනලාභ, මැණික් සම්පත, ලොතරැයි වාසන, වාහන විශ්වාස වලින් යම් යම් මේ මිල මුදල් ලැබෙන කාලවකවානුවකට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මකර ලග්න හිමියන්ගේ කුම්භ ලග්න හිමියන්ගේ සෙනසුරු දොළොස්වැන්නට පෙම්මිච්ච ගමන ඉතාම නරක කාලයක් ඇටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සෙනසුරු දොළොස්වැන්නේ ඒ රාශියේ පටන් ගන්න අලුත කිසික් කෙනෙකුට සෙනසුරු සුබ තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. ඒක මගේ අත්දැකීම. මගේ ජීවිතේ අසනීප ආරම්භ වෙනවා, ධනහානි වෙනවා. මෙන්න ගෙවල් හදන්න පටන් ගන්න කාලේ, ධනහානිය තමන්ගේ ගෙදරට වැය කරන්න කාලේ, ඒ රාෂ්ට්‍රකයක් කරනකොට ගෙවල් හදන්නම පටන් ගන්න ඕන. ධනහානිය තමන්ගේ ගෙදරට එන්නේ අනුන්ට දුන්නොත් ගන්නාමෙන්න. සිත් ඇවුල් ඇති වෙන කාල සීමාවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් සෙනසුරු කුම්භ ලග්න හිමියන්ගේ දොළොස්වැන්නට ආපු මේ ගමනේ. දරු ශිෂ්‍යයන්ට පවා ඉපත් වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා මේ කාලය තුළ එච්චර හොඳක් කියන්න අපහසුයි. සෙනසුරු 12ට තරම් තව කිසිම රාශියකට නරකන 8 වෙනි 12 ඉතාම නරක තත්ත්වයක් හැටිය තමයි මම වෙන විභාග කරන අයට පවා මේ වෙලාවේ විභාග වලින් තමයි බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මීන ලග්නයේ සෙනසුරු 11 වෙනට ඕන ආපු ගමන ඉතාම සුබදායි තත්ත්වයක් තමයි ඊළඟට පෙන්වා දෙන්නේ. සෙනසුරු මීන ලග්නයේ අයට මේ වෙලාවේ දෙනවා ඉතාම හොඳ තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන් ශරීර සනීපය ඇති කරනවා. සම්පූර්ණ ගෙමියෙක් වශයෙන් අයිතිවාසිකම් ඇතුව තම බලය පෙන්වලා ජීවත් වෙන්න ලැබෙනවා. සමාජයට අයිතිවාසිකම් භුක්ති විඳින්න ලැබෙනවා. තමන් මෙතෙක් කල් ප්‍රොමෝෂන් එක නැතුව හිටියනම් මෙන්න මේ වෙලාවේ උසස් වීම ලැබෙනවා. තම අදහස අනුව වැඩ කටයුතු සිද්ධ වෙන සිතට සැනසීම, ප්‍රීතිය ගෙන දෙන කාලවකවානුව, විශේෂයෙන් දියුණුවට මඟ පෑදෙන කාලයක්, ඉතා දීප්තිමත් සැපවත් තත්ත්වයක් ගත කරන්න ලැබෙන ධන ලාභ ලැබෙනවා, ලොතරැයි වාසනා හිමි වෙන ආනුභාව වැඩි වෙන, තමන්ගේ බල පුළුවන්කාරකම ක්‍රියාවේ යොදවන්න ලැබෙනවා, උසස් අය සමග වයසින් වැඩි අය සමග මිත්‍ර සම්බන්ධකම් පවත්වන්න ලැබෙන, දේශපාලයේ දුණු අයගේ විශේෂ දියුණුවක් ඇති කරන කාලයක් හැටියට පෙන්වා දෙනවා. යම් කිසි මීන ලග්න හිමියෙක් ඉදිරි පළාත් සභාපතිවරණයට ඉදිරිපත් වෙන නම් ඌට ඉතා වාසනාවන්ත තත්ත්වයන් මීන ලග්න හිමියන්ට මේ අනුව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා.
තනතුරුලින් ඉහළ යන තත්ත්වය සුදුසු තනතුරු ලැබෙනවා පිම්පල දෙන කාලය පෙර පිම්පල දෙන කාලය පවුලේ දිනු වැඩි වෙනවා පවුලට පිරිස වැඩි වෙනවා ඒ කියන්නේ මෙතෙක් කල දරුවන් නොලැබී හිටියනම් දරුවන් ලැබෙනවා නැවත දරුවෝ බලාපොරොත්තු වුණා ඒ දරුවන් වගේ දේවල් ලැබෙන කාලව ගමනවා ප්‍රීතිය ගෙන දෙනවා ප්‍රීතිමත් උත්සව වල සහභාගී වෙන්න ලැබෙන ඉඩකඩම් මිලට ගන්න ලැබෙනවා බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභ හිමි වන වකවානුවක් කියලා පෙන්වා දෙනවා මීන ලක්ෂණියන්ට තෙරුවන් සරණයි.